ආයිබෝවන් කියලා සුවසෙවන YouTube channel එකට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි මේ වෙනකොට දරුවන් ලැබීම හා මදසරුභාවය සම්බන්ධ වීඩියෝ ගණනාවක් කරලා තියෙනවා. ඒවත් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්තම් දැම්මම channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ළඟටම ගෙන්න ගන්න bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. හොඳයි, ඔබ දන්නවා වර්තමානය වන විට 90%ක් 85%ක් පමණ දෙනාට මේ සරුභාවයේ නැතිකම හෙවත් මදසරුභාවයේ පවතිනවා. මේ නිසාම බහුල දෙනා මදසරුභාවයේ සඳහා කෙරෙන ප්‍රතිකාර සොයා යනවා, ප්‍රතිකාර ගන්නවා. නමුත් ඔබ නොදන්නවා වුණාට සමහර ප්‍රතිකාර මගින් අහිතකර ප්‍රතිඵල පවා උදා වෙන අවස්ථා තියෙනවා. දරුවෙකු බිහිවීමට හැකියාව හෙවත් සරුභාවය ගැන කතා කිරීමේදී අපිට මුලින්ම සිහිවන අවස්ථාව තමයි ගැහැණු දරුවෙකු පිළිසිඳගෙන බිහිවන අවස්ථාව. මවක් රෝග සහිතව ගෑනු දරුවෙකු මෙලොව බිහි කළ විට එම දරුවාටත් රෝගාබාධ සෑදීමේ හැකියාව පවතිනවා. දරුවෙකුට අවශ්‍ය බ්‍රීජ ප්‍රමාණය සෑදෙන්නේ උපදේදිමයි. සමහර දරුවන්ගේ පවතින රෝගාබාධ නිසා සෑදෙන බීජ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඉන්පසුව සිදුවන මල්වරවීම වර්තමානයේ අපි ඕනෑතරම් දකලා තියෙනවා. දරුවන් ඉතා අඩු වයසින් මල්වර වෙනවා. මේ එතරම් හොඳ දෙයක් නෙවෙයි. මේකට ඍජුවම බලපාන්නේ ආහාර රටාව. මේ කාලයේ හෝමෝන අධික ආහාර ගැනීම නිසා තමයි මේ විදියට සිද්ධ වෙන්නේ. මෙවැනි දරුවන්ට දරුවන් ලැබීමේ සම්භාවිතාව පහළ යනවා. කාන්තාවන්ට දරුවන් ලැබීමේ හොඳම කාලය අවුරුදු 20ත් 25ත් කාලයයි. මේට හේතුවන්නේ මෙම කාලය තුළ ශරීරයේ පරිවෘතීය ක්‍රියා ඉතාමත් වේගෙන් සිදුවෙනවා. ලෙඩ රෝග ඉතාමත් අඩු වෙනවා. නමුත් අවුරුදු 35ට වඩා වැඩි වයස තියෙන මවක් ගර්භණී වීම යනු ගැටලු රාශියකට මුහුණ දෙනවා. මේ කාලයේ බොහෝ කාන්තාවන් විවාහ වීම ප්‍රමාදයි. රැකියා කටයුතු හා අධ්‍යාපන කටයුතු සඳහා යොමු වෙනවා. දරුවෙකුගේ අවශ්‍යතාවය දැනෙන විට හොඳටම කාලය පහු වෙලා. අවුරුදු 35ට වඩා වයස පහු වුණු මව්වරුන්ට සරුභාවය අඩු වෙනවා. මේට හේතුවන්නේ කාන්තාවකට පුරුෂයෙකුට වගේ නෙමෙයි, බීජ හටගන්නේ උපතේදිමයි. එම නිසා උපතේදී හටගත් බීජ ටික තමයි හොසප් චක්‍රය නවතින තුරු භාවිතා කරන්නේ. වයස අවුරුදු 35 වන කාන්තාවට ඩිම්බ බීජවල වයසත් අවුරුදු 35ක් වෙනවා. ඒ නිසා ඒවා තුළ පවතින වර්ණ දේහ විනාශ වීම හා වෙනස් වීමකට භාජනය වෙනවා. ඒ වගේම තමයි මාසයකට වරක් එක ඩිම්බයක් මෝචනය වෙනවා. මේ හේතුවෙන් පවතින ඩිම්බ ප්‍රමාණය අඩු වෙනවා. එවැනි අවස්ථාවලදී මව්වරුන්ට සිදුවෙනවා අධික මුදලක් වැය වෙන තාක්ෂණික ක්‍රමවලට යොමු වෙන්න. ඒ නිසා දරු පිළිසිඳ ගැනීමට සුදුසුම කාලය වන්නේ අවුරුදු 20ත් 25ත් අතර කාලයයි. සරුභාවයට බලපාන තවත් හේතුවක් තමයි සමාජ රෝග. විශේෂයෙන් ගෝනෝරියා, ඒඩ්ස් වැනි තත්ත්ව. මේවා නිසා පැලෝපිය නාල ගර්භාෂ කුහරයේ තුවාල වීම ටික කලක් යනකොට කුහරයේ කුඩා වීම හා නැතිවීම සිදුවෙනවා. දරු පිළිසිඳ ගැනීමකට පැලෝපිය නාල අවහිර නොවී ඉතා හොඳින් පැවතිය යුතු වෙනවා. සමහර මව්වරුන්ට පවතිනවා පොලිසිස්ටික් ඕවේරියන් ඩිසීස් කියන OPD රෝගය. මෙම රෝගය මගින් උපස් චක්‍රයේ අක්‍රමවත් වෙනවා. මව්වරුන්ට පමණක් නොවේ, මේ තරුණ වයසේ කාන්තාවන් UNV දරුවන් අතර පවතිනවා. රෝගයේ තියෙන අයට මාස 3-4 ඔසප් වීම වෙන්නෙම නැහැ. තවත් පිරිසකට මාසෙට දෙතුන් පාරක් ටික ටික රුධිරේ වහණය වෙනවා. ඔසප් වීම මාස 6කට වඩා වෙන්නේ නැත්නම් හෝමෝන පෙති ලබා දෙනවා. මේ ලබා දෙන්නේ ගැප් ගෙනද කියලා හරියට තහවුරු කරගෙන. ගැප් ගෙන නම් මේ ලබා දෙන්නේ නැහැ. මෙම හෝමෝන පෙති ලබා ගැනීමේදී ඉතා සැලකිලිමත් විය යුතු වෙනවා. වෛද්‍ය නිර්දේශකෙන් තොරව ලබා ගැනීම සුදුසු නැහැ. සමහර මව්වරු වෛද්‍ය උපදේශෙන් තොරව මෙම පෙති අවුරුදු 2-3 තමන්ගේ කැමැත්තට ලබා ගන්නවා. මේ මගින් සිදුවන අතුරු ආබාධ වැඩි.
මේ ඖෂධ අපි ලබා දෙන්නේ ඩිම්බ මෝරන්න. මේ නිසා වැඩිපුර ඖෂධ ගත්තහම පිළිකා තත්ත්ව මෙන්ම ඩිම්බකෝෂ අධික උත්තේජනය විය හැකියි. ඒ වගේම සමහර ඖෂධ නිසා දරුපල ප්‍රමාද වෙනවා. ඕනෑම ඖෂධයක් ලබා ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වෙනවා. ඕනෑම ප්‍රතිකාරයක් මාස 3කට වඩා ලබා ගන්න යන්නත් එපා. වර්තමානයේ වන විට 50% කාන්තාවන් මදසරුභාවයෙන් පෙළෙනවා. කාන්තාවන්ට ප්‍රමාණවත් තරම් ප්‍රතිකාර ක්‍රම කීපයක් මවන විට තිබෙනවා. පුරුෂ පාර්ශවයේ 50% දක්වා ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඔවුන්ගේ ශුක්‍ර තරලය තුළ පවතින ශුක්‍ර ධාතු ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. පුරුෂයෙකුගේ 1 මිලිලීටරය තුළ ශුක්‍රාණු මිලියන 20ක්වත් අවශ්‍යයි. ඒ වගේම ශුක්‍රාණුවලට බොහෝ දුරට පීනා යාමට අවශ්‍යයි. ඒ සඳහා ඒවා ශක්තිමත් විය යුතුයි. ශරීරයේ තුළ පවතින සැර ද්‍රව්‍ය හා ආම්ලික මාධ්‍ය තුළ මේ ශුක්‍රාණු විනාශ වීමක් සිදු වෙනවා. මෙම තත්ත්වය ඇති වෙන්නේ මත්පැන්, කොකේන්, දුම්වැටි පානය කරන අයටයි. ශුක්‍රාණු නිෂ්පාදනයට උපකාරී වෙන උෂ්ණ කෝෂ යනු ඉතාමත් සංවේදී අවයවයක්. ඒ ශරීර උෂ්ණත්වයටත් තොරොත්තු නොදෙන නිසා තමයි ඊට අනුව ශරීරයට පිටතින් පහ පිහිටා තිබෙන්නේ. සමහර පිරිමින් දිනපතා ඩෙනිම් කලිසම් ඇඳීමෙන් උෂ්ණ කෝෂණවලට හානි සිදුවෙනවා. කර්මාන්ත ශාලාවල ආපන ශාලාවල උෂ්ණාධික තැන්වල වැඩ කරන පිරිමින් හරියට ආවරණයක්වත් නැතුවයි වැඩ කරන්නේ. මෙවැනි අයට ශුක්‍රාණු ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේමයි කෘමිනාශක යොදන ගොවියන්. මෙවැනි අයගේ ශුක්‍රාණු ඇති වෙන්නෙම නැහැ. ශුක්‍රාණු නොමැති අයට කිරීමට ඇති එකම ප්‍රතිකාරය වන්නේ වෙනත් කෙනෙකුගේ ශුක්‍රාණු තැන්පත් කිරීමයි. වර්තමානයේ මේ වන විට මේ සඳහා ශුක්‍රාණු බැංකු සාදා තිබෙනවා. මේ නිසා ඔබ කරන රැකියාවෙන් උණුසුමින් ආරක්ෂා වෙන්න ඕනේ. ශුක්‍ර තරලය පිටවෙන්නේම නැති පිරිමින් ඉන්නවා. මෙවැනි අයට තෘප්තිය ඉතා අඩුයි. මේ අවස්ථාවේදී වෛද්‍යවරයෙක් වෙතට ගොස් ශුක්‍රාණු ගමන් කරන මාර්ගයේ අවහිර වීමක් ඇතිදැයි පරීක්ෂා කරගන්න ඕනේ. ශුක්‍ර නිෂ්පාදනයේ ශුක්‍ර ධාතු ගමන් මාර්ගයේ අවහිර වීමක් නැතිනම් මානසික උපදේශනය සඳහා යොමු කළ යුතු වෙනවා. වර්තමානයේ බෞලොවම් පිරිමින්ට ශුක්‍ර ධාතු දුර්වල වීම වැඩිපුර බලපා ඇත්තේ තාක්ෂණික උපකරණ මගින්. දුරකථනයේ ලැප්ටොප් එක නිසා නිකුත් අහිතකර කිරණ පුරුෂ සරුභාවයේ දුර්වල කිරීමට හේතු වෙනවා. වර්තමානයේ වන විට සොයාගෙන තියෙනවා 100%ක් කිසිම පිරිමියෙකුගේ ශුක්‍ර හොඳ නොවන බව. ස්වාම පුරුෂයාගේ බිරිඳගේ දෙදෙනාගේම සිදුවන වැරද්දක් තමයි ලිංගික සම්බන්ධය නොමැති වීම. දරුවෙකු පවුලට අවශ්‍ය නම් දෙදෙනාගේ කැමැත්ත මත සම්බන්ධය අවශ්‍ය වෙනවා. මේ නිසා දරුවෙකු නොමැති අය මැසිවිලි නගන බොහෝ දෙනාට හේතු වී ඇත්තේ නිවැරදි එකතු වීමක් නොමැති වීමයි. ඔබේ ස්වභාවික හැකියාව විනාශ වීමට ඉඩ නොදී රැකගන්න. එවිට තාක්ෂණික ක්‍රමවලට යාමට අවශ්‍ය නොවේ.